උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල හෝමාගම පැල්මඩුල්ල කැකිරාව කලවාන ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් කොරෝනා ආසාදිතින් හමු වෙයි රාගම පෞද්ගලික රෝහල කුතුවාසා තමයි කන්දකාඩු කොරෝනා පොකුරින් හඳුනාගත් ආසාදිතින් සංඛ්‍යාව තවදුරටත් ඉහළට අපි අභියෝග බාර ගැනීමට සූදානම් දෙවන රැල්ලක් පාලනය කරනවා ජනපති අවධාරණය කරයි රජයේ දුර්වල කළමනාකරණය කොරෝනා දෙවන රැල්ලට හේතුවයි සජිත්ගෙන් චෝදනා තැපැල් ඡන්දේ සලකුණු කිරීමේ දෙවන දිනය අදයි සෞඛ්‍ය වර්ග උපදේශයතුලත් ගැසට් නිවේදනය නිකුත් කරන්නයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් යලි ඉල්ලීමක් දේශපාලන පක්ෂයකින් විය යුත්තේ කුමක්ද අගමැති පහදයි මද්‍රව්‍ය සම්බන්ධයෙන් අතරංගුවටගත් නාකොටික් නිලධාරීන් පිළිබඳ පුද්ගලින් සිව් දිනෙකුගෙන් රහස් ප්‍රකාශ. වැරද්දට දඩකොලය, දඩකොලයට මරණය. මිනිමරු රියදුරු සොයා තව දුරටත් පොලිස් මෙහෙයුම්. ප්‍රංශ සෞඛ්‍යංශ නිලධාරීන්ට ඉතිහාසගත වැටුප් වැඩිවීමක්. COVID-19 වෛරසය පිළිබඳවයි අදත් ප්‍රථම පුවත. COVID-19 වෛරස ආසාදිතයන් කලවාන පැල්මඩුල්ල රාගම කැකිරාව හෝමාගම ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසකින් වාර්තා වීමත් සමග අදාළ ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයන් නිරෝධායනය කිරීමට සෞඛ්‍යංශ පියවර ගෙන තිබෙනවා. මේ අතර රාගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් COVID වෛරසයේ ආසාදිතයන් හමුවීම හේතුවෙන් එම රෝහල වසා තැබීමට රෝහල් පාලනාධිකාරිය කටයුතු කළා. එමෙන්ම අද දින COVID-19 වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 7 දෙනෙකු වාර්තා වී ඇති අතර මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව සටහන් වන්නේ 2653ක් ලෙසයි. COVID-19 වෛරස් ආසාදිතයින් මේ වන විට බාහිර සමාජයෙන් වාර්තා වනවා. ඒ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ආසාදිතයින් පොකුරු වශයෙන් වාර්තා වීමත් සමගයි. ඒ අනුව මේ වන විට ආසාදිතයින් පැල්මඩුල්ල, කැකිරාව, කලවාන, තංගල්ල, රාගම, යාපනය, හෝමාගම, ත්‍රිකුණාමලය, රාජාංගනය ඇතුළු ප්‍රදේශ කිහිපයකින් වාර්තා වනවා. පැල්මඩුල්ල ප්‍රදේශයෙන් අද අලුයම COVID-19 වෛරස් ආසාදිතයෙකු වාර්තා වුණා. අදාළ පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු වන අතර ඔහු පැල්මඩුල්ල නාරංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඒ අනුව ඔහුගේ පවුලේ සමාජිකයින් සිව් දෙනෙකු ඇතුළු ඔහු සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලින් 40 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කළ බවයි පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණී වෛද්‍ය ශිරන්ති දනසිංහ මහත්මිය අප කළ විමසීමකදී සඳහන් කළේ. ඉතින් නිගැටුම තියෙන්නේ මාසේ දාන්න කියලා කිව්වා. අපි කවද මාස දාන්න කියලා මම මාස හතරක් ඉති විතර මාසිය දැම්මා. සාමත දාන්න. මට ෆර්ස්ට් එක අමුදු ගුණ මාසයම දෙන්න. මම ෆර්ස්ට් එක දාලා කියලා තිනවා. මම මාසෙක අමුදු කරන්නේ. අදාළ ආසාදිත පුද්ගලයා එම ප්‍රදේශයේ පොදු ස්ථාන කිහිපයකට හා විහාරස්ථානයකට ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. තවත් කොවිඩ් ආසාදිතයෙකු රාගම ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමග රාගම පිහිටි පෞද්ගලික රෝහලක් වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. අදාළ ආසාදිත පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු වන අතර ඔහු අදාළ රෝහලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ. මේ අතර කැකිරාව ප්‍රදේශයෙන්ද වෛරස් ආසාදිතයෙකු ඊයේ රාත්‍රියේ වාර්තා වුණා. අදාළ ආසාදිත පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙක්. අදාළ පුද්ගලයා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග ඔහු පදිංචිව සිටි කැකිරාව කිතුල් හිටියාව ප්‍රදේශයේ පවුල් 7කට අයත් පුද්ගලින් 25 දෙනෙකු නිරෝධායන කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. ඔහුගේ පවුලේ සමාජිකයින් 5 දෙනෙකු නිරෝධායනය සඳහා දියතලාව යුද හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත ඊයේ රාත්‍රියේදී යොමු කර බබයි කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අප කළ විමසීමකදී සඳහන් කළේ.
ඉතින කලවාන හගරංගල ප්‍රදේශයෙන්ද කොවිඩ් 19 වෛරස් ආසාදිතයෙකු වාර්තා වී ඇති අතර අදාළ ආසාදිත පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකේ අදාළ පුද්ගලයාගේ පවුලේ සමාජිකින් සිවුදෙනෙකු නිරෝධාහන කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන ඇති අතර මෙම ආසාදිත පුද්ගලයා කලවාන නගරයේ පොදු ස්ථාන කිහිපයක සංචාරය කර ඇති බවටයි වාර්තා වන්නේ කරුණා කරලා අපිට දැනුම් දෙන්න කියන පණිවිඩය තමයි අපි දැන් මුලින්ම දෙන්නේ. මම හරියන්නේ 21 වෙනිදා මේ පණිවිඩය දෙනවා නේද? ඒ අනුව එම ප්‍රදේශයේ වෙළඳසැල් ඇතුළු ස්ථාන කිහිපයක් මුද්‍රා තැබීමට සෞඛ්‍ය අංශ අද කටයුතු කළා. පවතින තත්ත්වයේ හමුවේ අද පස්වරුව වන විට කලවාන නගරයේ වෙළඳසැල් වසා දැමීමට එම ප්‍රදේශයේ වෙළඳ සංගමයේ කටයුතු කර තිබුණේ මේ ආකාරයෙන්. මෙතර හෝමාගම ගොඩගම හා කැන්දලන්ද යන ප්‍රදේශවලින්ද කොවිඩ් 19 වෛරස් ආසාදිතින් වාර්තා වනවා. ඔවුන් දෙදෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් වන අතර ඔවුන් සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් 20 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ අද කටයුතු කළා. ගම්පහ ප්‍රදේශයෙන්ද කොවිඩ් 19 වෛරස් ආසාදිතින් දෙදෙනෙකු වාර්තා වී ඇති අතර එලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකුට හා ඔහුගේ රියදුරටයි. අදාළ රියදුරු ගම්පහ අධිකරණයේ පැවති නඩු කටයුත්තකට සහභාගී වී ඇති බවටයි මේ වන විට තොරතුරු වාර්තා වී ඇත්තේ. ඒ අනුව පවුල් 9කට අයත් පුද්ගලින් 50ක් පමණ නිරෝධායනය කිරීමට කටයුතු කළ බවයි ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක චමින්ද සමරදිවාකර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. මේ අතර තංගල්ල ප්‍රදේශයෙන්ද වෛරස් ආසාදිතයෙකු තහවුරු වී ඇති අතර අදාළ පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයේ නියුතු පුද්ගලෙ. ඔහු පසුගිය පස්වනදා පට්ටියපොළ නිවස වෙත පොදු ප්‍රවාහන සේවය භාවිත කරමින් පැමිණ ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. අදාළ ආසාදිත පුද්ගලයා තංගල්ල නගරයේ කොණ්ඩා කපන ස්ථානයක හා පොදු ස්ථාන කිහිපයකට ගොස් ඇති අතර පුද්ගලයන් 41 දෙනෙකු සොය නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. කොරෝනා ආසාදිතයෙකු ලෙස තහවුරු වූ පුද්ගලයෙකු සේවා ලබා ගැනීමට පැමිණ ඇතැයි හෙළිවීමත් සමග පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකීන් දස දෙනෙකු ඇතුළු 15 දෙනෙකු සොය නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ අද කටයුතු කළා. රත්නපුර ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයෙකු පසුගියදා වාර්තා වූ අතර එම රෝගියා ඇසුරු කළ බලංගොඩ ප්‍රදේශයේ පුත්කලින් 6 දෙනෙකු සොය නිරෝධායනය කිරීමට බලංගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද කටයුතු කළා. මේ අතර යාපනයේ විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි තාක්ෂණික පීඨයේ තුන්වන වසරේ සිසු වියකගේ සහෝදරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම පීඨයේ සම්පූර්ණයෙන්ම වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කටයුතු කර තිබෙනවා. සියලු අභියෝග ජයගත් පරිදි කොරෝනා වෛරසයේ දෙවන රැල්ල මර්ධනය කිරීමට රජය කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්. කන්දකාඩු පුනරුත්ථාපන කඳපුරෙන් කොවිඩ් 19 ආසාදිතයින් පිරිසක් හමු වීමත් සමග උද්ගත වේ ඇති තත්ත්වය විමර්ශනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකාය අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී කොවිඩ්-19 වෛරසය ඇති වුණු දවසේ ඉඳලාම ඉතා වගකීමෙන් යුතු රජයක් හැටියට අපි ක්‍රියා කළා තිබෙනවා. ලෝකයේ අනිකුත් රටවල් ක්‍රියා කිරීමට ප්‍රථමයෙන් අපි මේ සම්බන්ධව ක්‍රියා කළා. මේ කාලය තුළදී අපිට විවිධ අභියෝග වලට ලක් වුණා. මොකද මේක කවුරුවත් ලෝකෙවත් අපේ රටේවත් මීට ඉස්සෙල්ලා මුහුණ දීලා නැති තත්ත්වයකට මුහුණ දෙන්නට සිද්ධ වෙච්ච නිසා දේවල් අභියෝග අමතක වෙලා තියෙන්නේ. මොන වගේ අභියෝග වලටද අපිට මුහුණ දෙන්න උනේ කියන එක අත වශයෙන්ම පිටරට ඉඳලා මේ වෙනකොට අපි රටවල් 74කින් 16279 දෙනෙක් මෙරට ගෙනල්ලා පුනරුත්ථාපන කඳවුරුවලට යවලා තියෙනවා. මේකත් ලොකු අභියෝගයක්. අවාසනාවකට වගේ ඩ්‍රග් ඇඩික්ට්ස් ලාගේ පුනරුත්ථාපන කඳවුරකින් දැන් ප්‍රශ්නයක් නැගිටලා ඇවිල්ලා තිබෙනවා. ඉතින් ඒකේ අපි මේ හොට්ස්පොට්ස් ටික හරියට හඳුනගෙන
ඒවාට නිසි සැලසුම් ඇතුව කරගෙන යනවා දැනට අපිට ඉතින් ඉස්සලා අභියෝග ජයගත්තා වගේ මේකත් අපිට පාලනය කරගන්නට පුළුවන් වැදගත්ම දේ අපි පුළුවන් තරම් ජනතාවට මේ සෞඛ්‍ය අංශ දෙන උපදෙස් පිළිපදින්න කියන එක සමාජගත කරන එක ඉතාමත්ම වැදගත් ඒ වගේම ඒ ආයතන ප්‍රධානීන් මේවා සම්බන්ධයෙන් වඩාත් වැඩි සැලකිල්ලකින් කටයුතු කරන්නට අවශ්‍යයි සෑම අංශයකම ඒ අවශ්‍ය හැම දෙනෙක්ම නිරෝධායනය කිරීම අවශ්‍යයි ඒක කරන්නට තියෙන සෑම පොසිබිලිටි එකක්ම හඳුනාගෙන ටෙස්ට් කිරීම ඉතාමත්ම වැදගත් රට තුල කොරෝනා දෙවන රැල්ලක් ඇතිබුනේ ආණ්ඩුවේ දුර්වල කළමනාකරණයේ හේතුවෙන් බව සමගිය ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ දැතිගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් ඉදිරි මහමැතිවරණයේදී සමගිය ජනබලවේගයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමුමාලාවේ තවත් ජන හමුවක් අද පෙරවරුවේ දැතිගම ප්‍රදේශයේදී සමගිය ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අද වන විට හැම අතකින්ම මේ වර්තමාන රජය ඔප්පු කරලා තිබෙනවා රටක් පාලනය කරන්නට අසමත් රජය හැම අතකින්ම මේ රජය අසමත් දැන් පහුගිය දවස්වල කතාවක් හදාගෙන ගියා කොරෝනාව මර්ධනය කරපු වීරෝදාරා ආණ්ඩුව මිත්‍රවරුනි කොරෝනා මර්ධනය කරා නම් මම අහන්න කැමති කොහොමද දෙවෙනි රැල්ලක් බිහි වුනේ තමුන්නාන්සේලාගේ අදක්ෂතාවයේ නිසා නේද මේ දෙවෙනි රැල්ලක් ඇති වුනේ තමුන්නාන්සේලාගේ රටටත් ජනතාවටත් මුල් තැන දෙන්නේ නැතුව පාර්ලිමේන්තු ඡන්දයටයි 3/2ටයි මුල් තැන දීම තුල නේද මේ මහා භයංකාර තත්ත්වය නිර්මාණය වුනේ ඇත්ත වශයෙන්ම මිත්‍රවරුනි හැම අතකින්ම මේ ආණ්ඩුව රටේ ජනතාව මං මුලා කරලා හමාරයි මෙච්චර කොරෝනා අභියෝගයක් දැක දැක ජනතාවගේ ආරක්ෂිත භාවය සෞඛ්‍ය සම්පන්න භාවය පැත්තකට වීසි කරලා මේ රජය තීන්දුව කරා ඒ ඔක්කොටම වැඩිය උතුම් මැතිවරණ ජයග්‍රහණයයි 3/2 ලබා ගැනීම මම තමුන්නාන්සේලාට කියන්න කැමති අපේ ප්‍රමුඛතාවය 3/2 නෙවෙයි අපේ ප්‍රමුඛතාවය මිනිසා ජීවත් කරවීම මිනිසා ශක්තිමත් කිරීම 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද දෙවන දිනටත් සිදු වුණා පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද දෙවන දිනටත් සිදු වුණා. අද උදෑසන 9:00ට ආරම්භ කෙරුණු තැපැල් ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 4:00ට අවසන් කෙරුණා. සියලුම පොලිස් ස්ථානවල ආරක්ෂක හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සහ සෞඛ්‍ය අංශ මෙන්ම සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු මැතිවරණ කාර්යාලවල හැර සෙසු රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමයි අද සහ හෙට යන දෙදින සිදු කෙරෙන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල නිලධාරීන් හට පමණක් තැපැල් ඡන්ද සලකුණු කිරීම ඊයේ දින සිදු කෙරුණා මේ අතර තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථානවල ආරක්ෂාව සැපයීමට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ක්‍රියා කිරීමේ කටයුතු සම්බන්ධව සහ අධීක්ෂණය කිරීම සඳහා නිලධාරීන් යෙදවීම සිදුවී ඇති හේයින් සියලුම පොලිස් ස්ථානවල ආරක්ෂක හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සහ සෞඛ්‍ය අංශ මෙන්ම සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම එළඹෙන 16 සහ 17 යන දෙදින තුල පැවැත්වීමට නියමිතයි. ඉහත සඳහන් දිනවලදී යම් නිලධාරියෙකුට ඡන්දය සලකුණු කිරීමට නොහැකි වුවහොත් ඔවුන් හට එළඹෙන 20 සහ 21 යන දෙදින සිය තැපැල් ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.
මෙතර මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සඳහා වූ තැපැල් ඡන්ද සලකුණු කිරීම එළඹෙන 16 සහ 17 දෙදින සිදු කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයන් 750,085ක් සුදුසුකම් ලබා සිටිනවා. මේ අතර කල් දමනු ලැබූ රාජංගනීය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තැපැල් ඡන්ද පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව හෙට දින රැස්වීමට නියමිත බව තොරතුරු වාර්තා වනවා. රාජාංගනය සහ වැලිකන්ද යන ප්‍රදේශවල කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම తాවකාලිකව නතර කර ඇති බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කරන්නේ නිරෝධායන කලාප සහ ස්වයං නිරෝධායනට ලක් කර ඇති නිවෙස් වෙත නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදා හැරීම එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අනුමැතිය අනුව ක්‍රියාත්මක කරන බවයි. රාජාංගනය දැනට කොවිඩ් ප්‍රසංග තත්ත්වය පැතිරීමක් පිළිබඳ අවධානමත් තිබෙනවා. මේ නිසා පෞල් විශාල ප්‍රමාණය නිරෝධායනය කරලා රාජාංගනය ජාය 3 4 5 6 ගම්මාන 11ක් විතර සංචරණ සීමා කරලා කොවිඩ් වසංග තත්ත්වය පිළිබඳ සොයා බැලීම් PCR පරීක්ෂණ නිරෝධායනෙන් සිදු වෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත් යම් ප්‍රශ්නයක් තිබෙනවා. මොකද එතනත් රෝගීන් වාර්තා වෙනවා එක්කෙනෙක් විතර. මේ නිසා ප්‍රාදේශීය ලේකම් බලපදේශයේම තැපැල් ඡන්ද සලකුණු කිරීම ඊයේ සෞඛ්‍යක සහ අද සහ ඉදිරියට තියෙන දවස්වලත් తాවකාලිකව රාජාංගන කොටසේ කල් දමලා තියෙනවා. මෙතන කොමිෂන් සභාවේ උපදෙස් අනුව කොරෝනා වෛරස් තත්ත්වය පිළිබඳ යම් අවධානන් තත්ත්වයක් තිබෙන නිසා මේ හැමතැනම නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සමාජ දුරස්ථභාවයේ සහ ඒ සියලු කර්ම අනුගමනය කරමින් සිදු කිරීමට සියලු කටයුතු දැනුම් දීලා තියෙනවා. මේ අතර නිල ඡන්ද දැන්වීම පත්‍රිකා ඡන්ද 10කින් වෙත බෙදා හැරීම මේ දිනවල සිදුවනවා. බහමතිපුරණේට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශය ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීමට කඩිනමින් කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ වවුනියාව ප්‍රදේශයේදී මාධ්‍යවට අදහස් දක්වමින් මේ අවදානම තුරන් කරලා විදියට වැඩ කරන්න සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියා කරන්න. අනික් අතට අපි නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා කරුණාකර නොපමාව සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන්න. නැතුව බොරුවට මාස් දාන්නේ කියලා අත්සෝදන්නේ කියලා මීටරේ දුරෙන් ඉන්නේ කියලා වැඩක් නැහැ. ඒක ගැසට් මගින් ප්‍රකාශ කරන්න ඕනමයි. අපි තා දැඩි ලෙස මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරන කැමැති ඒක නැති වුණොත් ඡන්දෙ තියාගන්න එක අපට මුලක් අමාරුයි. මේ වෙනකොට ප්‍රධාන දේශපාලන පක්ෂ මැතිවරණ රැලි පැවැත්වීම නවතා දමලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂේ නායකයා කියලා තියෙනවා මේ මැතිවරණය කල් දමන්න ඕනි කියලා. මැතිවරණ කොමිෂන් සභාවේ තීරණය මොකද්ද මේ? අපිට කියලා නැහැ කවුරු කල් දාන්නේ කියලා. ඒ ප්‍රශ්නේ පැනලා ගින්න නැහැ අපට. දේශපාලන පක්ෂයක අරමුණ විය යුත්තේ රාජ්‍යපාලනයේ දිනා ගැනීම මිස පක්ෂපාලනයේ දිනා ගැනීම නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වැලිගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින්. ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන තවත් ජන හමුවක් පසුගියදා වෙලිගම්බ ප්‍රදේශයේදී පැවැත්ුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. එක්සත් ජාතික පක්ෂය අද දවසින් දවස දියාරු වෙමින් පවතිනවා. එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා. මේ න්‍යායයම තම දරුණු ලෙස බලපාලා තියෙනවා. විපීකාරවට කියන්නේ සිරිපොත අල්ලන්න අපිට ඡන්ද දෙන්න කියලා. දෙගොල්ලෝ කට්ටිය දැන් ගෙනියන්නේ මේ ව්‍යාපාරය. මේ දෙගොල්ලෝගේ ඡන්ද අඩුවීම නිසා සම්බන්ධ විරුද්ධ පක්ෂ නායකයා වේදයි කියලා මට තියෙනවා සැකයක්. ප්‍රතිපත්තියක් නැහැ. වැඩක් කරන්න බැරි පිරිසක් බවට අදොප්පු වෙලා තියෙනවා.
උතුරු හිටපු තරුණයාගේ තරුණියගේ බෙල්ල තිබිච්ච සයනයිඩ් කරලා අයින් කරන්න අපිට පුළුවන් වුණා. අපි ඒක කරා. මුස්ලිම් ජනතාවට උතුරට නැගිනීල සිය ගණන් මරද්දි කන්නල දාලා දියදි පුත්කලමට උන් ආපසු යවලා ඒ පදිච්ච කරන්න අපිට හැකියාව ලැබුණා. ඉතින් මේවා අපි එදා කරපු වැඩ. මේ දිස්ත්‍රික්කයේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට වැඩිම ඡන්ද ප්‍රමාණයක් ප්‍රතිශතයක් ලබා දුන්නේ. राजपक्ष ඒක කියලා කියන දේවල් කරන්න අපි සූදානම් නැහැ 20000 ඔව් ඒ සජිත් දෙන එක එයා 20000 දෙනවා කියන්නේ නිකන් කටදාපු පළිය මුලින් 60යි කිව්වා 25යි කිව්වා දැන් 20යි කිව්වා දැන් තාටික දවසකින් ඔක බයි 5000ට ඊට පස්සේ 3000ට අන්තිමට සතයක් වත්නේ සෞඛ්‍යංශ දැනුම් දී ඇති පරිදි රට තුල මැතිවරණයේ පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බැවින් මැතිවරණ ආරක්ෂක රාජකාරි සඳහා සැලසුම් කළ පරිදි පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. අනුරාධපුර මූලස්ථාන පොලිස් ස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙවර මැතිවරණයේදී පොලිස් සහ විශේෂ කාර්ය බලකාය නිලධාරීන් 75000ක් පමණ අපි යොදවනවා. අපිට අවශ්‍ය ඌනතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 9000ක පමණ ප්‍රමාණයක් ජංගම සංචාර සහ අනිකුත් ආරක්ෂක රාජකාරී සඳහා යොදවා ගැනීමට අපේක්ෂා කරනවා. ඊ අනුව සමස්ත වශයෙන් පොලිසිය විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය ලබාගෙන 84000ක පමණ ප්‍රමාණයක් මෙවර මැතිවරණයේදී ආරක්ෂක රාජකාරී සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකිරීම හෝ මහජනතාව ප්‍රසිද්ධ ස්ථානවල හෝ වෙනත් තැනැත්තන්ට අවදානම් සහගත වන ආකාරයට බෝ වෙන රෝගයක් පැතිරවීම නොසලකිල්ලෙන් හෝ අහිතාමතාම සිදු කිරීමට කටයුතු කළහොත් දඬුවම් කළ හැකි වරදක් වෙනවා. හක්මන කොංගල ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේදී සිටි පොලිස් නිලධාරීන් පෙරසක් අනතුරට ලක් කර ටිපර් රථයක් පලා කුස් තිබෙනවා. එමාතුරින් එක් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්වැටි අතර තවත් නිලධාරීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. හක්මන මාතර ප්‍රධාන මාර්ගයේ කොංගල ප්‍රදේශයේ යොදවා ඇති මාර්ග බාධකයේ සේවයේදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් අනතුරට පත්කර ටිපර් රථයක් පලා කුස් තිබෙනවා. එම අනතුරින් එක් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඊයේ රාත්‍රියේ හක්මන පොලිස් වසමේ කිරින්ද නගරයේ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේදී සිටි පොලිස් නිලධාරීන් විසින් මාතර සිට හක්මන දෙසට ධාවනය වූ ටිපර් රථයක් නැවැත්වීමට සංජා කර තිබෙනවා. එම අවස්ථාවේදී ටිපර් රථය නොනවතා ධාවනය කිරීම හේතුවෙන් හක්මන දෙසට ඉදිරියෙන් නැති මාර්ග බාධකයේ නිලධාරීන් මේ පිළිබඳව දැනුවත් කර අනෙක් නිලධාරීන් ටිපර් රථය ලුහුබැඳ ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එහිදී කොංගල 13 කණුව මාර්ග බාධකයේ රාජකාරියේදී සිටි පොලිස් නිලධාරීන් අදාළ ටිපර් රථය නවතා පරීක්ෂාවට ලක් කර ඇති අතර පසුව ටිපර් රථයේ රියදුරට අන්තරාදායක ලෙස රියදාපනය කිරීම සම්බන්ධයෙන් තාවකාලිකව රියදුරු බලපත්‍රයක් නිකුත් කර අනතුරුව ටිපර් රථයේ රියදුරට අවවාද කර මුදාහැර තිබෙනවා. අවවාද කිරීමෙන් අනතුරුව නැවතත් හක්මන දෙසට ධාවනය කළ ටිපර් රථය විනාඩි 10කට පමණ පසු නැවත පැමිණ ඉහත මාර්ග බාධක අසල රාජකාරියේදී සිටි පොලිස් නිලධාරීන් අනතුරට ලක් කර පලා කුස් තිබෙනවා. ටිපර් රථකරු අනතුරු සිදු කර පලා යන ආකාරය අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
මෙතර විමානතුරු සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. අපරීක්ෂාකාරීව රිය දාවණය කිරීම සහ ඊට අදාළ රතවාහන වැරදි කීපයක් සම්බන්ධයෙන් ඔහුට తాවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කර ඔහු සිතාසි පැමිණි විටක අධිකරණයේ ඉදිරිපත් වීමට දැනුම් දීමෙන් අනතුරුව මුදාහැර තිබෙනවා. නමුත් ඊට විනාඩි 10කට පමණ පසුව නැවත මෙම ලොරි රථය එම මාර්ග බාධකය හරහා පැමිණ නඩුව ලබා ගැනීම සඳහා කටයුතු කළ පොලිස් නිලධාරීන්ව යටකර හප්පා පලා ගොස් තිබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එක් පොලිස් කොස්තාපල්වරේ මිය ගියා. ඊට අමතරව අනෙකුත් පොලිස් සැරයන්වරයා සහ ඒ අවස්ථාවේ මාර්ග බාධකයේ රාජකාරියේදී සිටි තවත් පොලිස් සැරයන්වරයෙකු වරපතල තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කරා. මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වෙන විට විශේෂ පොලිස් කණ්ඩායම් 4ක් යොදවා තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ සහයත් එක්ක මෙම ටිපර් රථය රන්න ප්‍රදේශයේ සංගවා තිබේදී අද දින අත්අඩංගුවට ගැනීමට හැකුණා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. පසුකේ රජයේ සමයේ සිට වී ඇත්තේ රටේ ණයබරතාවය වැඩි කිරීම සහ රටේ ආර්ථික වර්ධන වේගය අඩු කිරීම පමණක් බව අග්‍රාමාත්‍ය ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක අජිත් දිවාඩ් කබ්‍රල් මහතා පවසනවා. එකොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හැම ණයක්ම ගත්තා. අපිට චෝදනා කිරුවා ඒ කාලේදී අපි ණය ගත්තයි කියලා. 2005 අග වෙනකොට ණය ප්‍රමාණය තිබුණේ බිලියන 2222ක්. රටේ ආදායමට සාපේක්ෂව තිබුච්ච ණය ප්‍රමාණය තමයි 90.6ක් හැටියට 2005 අග වෙනකොට. අපි මේ ඔක්කොම වැඩ කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේදී ඔබතුමාට මතක ඇති කරපු වැඩ කොටස යුද්ධෙත් කරලා ඔක්කොම අභියෝග වලට මුහුණ දීලා ණය ප්‍රමාණය අඩු වෙලා තිබුණා, ණය බරතාවය අඩු වෙලා තිබුණා 72 දක්වා. මේ අවුරුදු පහ තුළදී ගන්න පුළුවන් හැම ණයක්ම අරගෙන ණය බරතාවය වැඩි කරගෙන තියෙනවා 87 දක්වා. මේ අය බාර දුන්නේ මෙන්න මේ වගේ ආර්ථිකය. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයක් හරහා සෞභාග්‍ය දැක්ම යන මේ ප්ලෑන් එකත් කොවිඩ් ප්‍රශ්නේ නිසා අපිට කෙටි කාලීනව යම් තීරණ ගන්න සිදු වෙනවා. ඒවත් හරහා රට නැවත සංවර්ධන මාවතකට පිවිසන්නට අපිට සිදු වෙනවා. ශ්‍රී ලංකාවට ඒ தත්ත්වය මගහැරවගෙන යම් ආකාරයකට වර්ධනයක් ගේන්නට අපි බොහොම උත්සාහයක් දරනවා. ඒ උත්සාහය මම හිතන්නේ තව වැඩි කලක් යනට ඉස්සරින් සාර්ථක වේවි. ඒ සඳහා අපිට පැහැදිලි රජයක් අවශ්‍යයි. සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අපිට ඉතා පැහැදිලි බහුතරයක් අවශ්‍ය වෙනවා රජයක් හැටියට. කොයි පැත්තකටවත් බහුතරයක් නැති කුඩා පක්ෂ පිටිපස්සේ යන්න වෙන ඉතාමත්ම අකාර්යක්ෂම අවිධිමත් ආකෘතියකට තමයි ආණ්ඩු බලය ලැබෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මැතිවරණ ක්‍රමය තීරණාත්මකවම යලි සලකලා බලන්න ඕන කොටසක් කියලා. ඒ නිසා 13 19 මැතිවරණ ක්‍රමය මේ වගේ පළල් පරාසයක ආණ්ඩු ක්‍රමයේ අර්බුදයක් තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරන්නේ 3-2ක බලයක් ඇතුලේ තියෙන ආණ්ඩු ක්‍රමය වෙනස් කරන්න අත්‍යවශ්‍ය තත්වයකට අපිට මේ රට ගේන්න පුළුවන්කම තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැත්තට ඡන්දේ පාවිච්චි කරලා අපිට 3-2ක බලයක් මේ ආණ්ඩු ක්‍රමයේ වෙනස්කම් සහිත අලුත් තත්වයක් රට තුල නිර්මාණය කරන්න බලයක් ලබා දෙයි කියලා. රාජ්‍ය සේවකීන්ගේ ස්වාධීනත්වය ශක්තිමත් කළ හැකි එකම බලවේගය සමගිය ජනබලවේගයේ බවයිම පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අජිත් පේරේරා මහතා පවසනවා. ඒ සමගිය ජනබලවේග පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙහිදී සමගිය ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක රාජිත සේනාරත්න මහතා සහ එම පක්ෂයේ පුත්තුලම දිස්ත්‍රික් අපේක්ෂක හෙක්ට අපුහාමි මහතාද අදහස් පළ කළා. මේ මැතිවරණයට පුළුවන් තරම් රජය බලපෑම් කරා. මේ මැතිවරණය පවත්ව ගැනීමට ඔවුන්ට අවශ්‍ය වුණේ කොරෝනා මර්ධනය කිරීම නෙවෙයි, බලය සුරක්ෂිත කර ගැනීම. ඔවුන් හිතනවා මේක පහුවෙන්න ඔවුන්ට අවාසි කියලා. මැතිවරණයත් සමගම මේ රටේ මිනිස්සුන්ගේ මනස ඉතාමත්ම ලිහිල් වුණා. මුළු සමාජයම ලිහිල් වුණා. මේ සඳහා මේ වළාවේවත් නිවැරදි තීන්දුව අරගෙන වෛද්‍ය සහ සෞඛ්‍ය මතයට මූලිකත්වයේ දීලා ඒ උපදෙස් පිළිපැදලා මේකට ක්‍රියාත්මක වුණොත් මේක ගොඩින් අපිට බේර ගන්නට පුළුවන්. එහෙම නැත්නම් විශාල ඛේදවාචකයක් වෙන්නට පුළුවන්. රජයේ සේවකයාගේ ඡන්දයෙන් බලයට ආපු මේ රජය රජයේ සේවකයට කොකපෙනු. රජයේ සේවකයන් ශක්තිමත් කරන වෙනුවට රජයේ සේවකයාගේ ස්වාධීනත්වය ආරක්ෂා කරන රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ පොලිස් කොමිසම දුර්වල කළා, ඒවට බලපෑම් කළා. රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීමේ වගකීම දරා සිටින්නේ අපි සමගි ජනබලවේගය. රජයේ සේවකයාගේ ආත්මගරුත්වය ආරක්ෂා කොට මිලිටරිකරණයේ වැළැක්වීමේ වගකීම දරා සිටින්නේ අපි. හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැන. මේක තමයි තේමා පාඩය අදටත් ගැලපෙන්නේ. සමස්ත රටටම මේ වසංගතය බෝ වෙනවා. එහෙම නැත්නම් මේ වසංගතයෙන් රට විනාශ වෙන තත්ත්වයට එනවා. මේ රට විනාශ වෙලා මිනිසු තැන් තැන් වල මැරුණට ප්‍රශ්නයක් නැහැ. ඡන්දේ තියන්න ඕනේ මේ අය. අපි කියන්නේ ඡන්දේ නතර කරන්න අවශ්‍ය නැහැ. නමුත් රටේ නීති
නීති ටික හරියට ක්‍රියාත්මක කරලා රටේ ජනතාව ආරක්ෂා කරන වැඩපිළිවෙල පළමුවෙන් ක්‍රියාත්මක කරා. දැන් අපි දේශපාලන වේදිකාවේ පළව අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. එක්සත් ජාතික පක්ෂයේ කියන එකට මට උත්තර දෙන්න බෑ. නමුත් අපිට විශ්වාසයක් තියෙනවා ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා. මොකද සජිත්ගේ ජනප්‍රියතාව දවසින් දවස වැඩි වෙනවා. සිරිකොතේ අයිතිය කිනම්ව පක්ෂයකට ලබා ගැනීම තමයි ඕන්ට සිද්ධ වෙලා තියෙන්නේ. තනි අස්සෙකගේ රේස් එකක් මේ තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුම. මෙතුම හරියට අපි පියාපියා කිව්වේ නැතුවට එයා තමයි පීක් වගේ අපිට කටයුතු කළේ. දැන් අවුරුදු 4-5ක් බලයේ හිටපු අගමැතිතුමානේ මේ ඇවිල්ලා කියන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් යහපාලන ආණ්ඩුවක් තිබ්බනම් මේ වෙනකොට දහස් ගණනක් ලංකාවේ ජනතාව මියදිලා තියනවා කියන එක තමයි ජනතා මතය. ජනරැලි වල 5-6000 අතරද දීලා කතා කරලා ඊට පස්සේ කියනවා පොහොට්ටුවේ ජනරැලි සියල්ල නවත්තලයි කියලා. කොරෝනා තවදුරටත් ව්‍යාප්ත වේවා කියලා ප්‍රාර්ථනා කරන, ඒ වගේම දේශපාලන වාසි ගන්න බලාගෙන ඉන්න කණ්ඩායමකුත් මේ රටේ සිටිනවා. ජනතා විමුක්ති පෙරමුණත් අද ජනතා අධිකරණයේ හමුවේ වැඩිකාරයෙක් වෙලා තිනවා. මේ ආණ්ඩුවෙන් කිසිම වෙනසක් වෙලා නැහැ. ජනතාවගේ පැත්තෙන් ප්‍රශ්න බලන් දුන්නේ. එහෙම නැතුව වරප්‍රසාද ගන්න නෙමෙයි, අධිරාජ්‍යවාදීන්ට මුක්කු ගහන්න නෙමෙයි. ඉතිහාසයේ පළවෙනි වතාව පාර්ලිමේන්තු මැතිවරණ භූමියක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අදීන්නේ තනියෙන්. ඒ තනියෙන් ජයග්‍රහණයක් 3-2 ඉක්මවා ගියේ බරපතල ජයග්‍රහණයක්. දඩේම කරාට දඩේම කරපු කෙනා බලා ගන්න බෑ. හැබැයි දඩේම කරේ ගහන් යනකොට බලා ගන්න පුළුවන් කවුද දඩේම කරේ කියලා. අගමැතිතුමා හිටපු කියලා තියෙනවා එතුමට විතරයි මේ රටට ඩොලර් ගේන්න පුළුවන් කියලා. රටේ සම්පත් විකුණලා ඩොලර් මිලියන 300ක් අරගෙන උජාරුවට පෙන්නපු අපිට හිතා ගන්න පුළුවන් මේ රට පිළිබඳව මොන හැඟීමක්ද තියෙන්නේ කියලා. දේශපාලනඥයන් කරන දූෂණේ යම් පංගුකාරයෝ බවට රාජ්‍ය සේවය පත් කරගෙන තියෙනවා මේ ආවිස. ඒ කරලා තියෙන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ සුවඳිනත්වය නැති කරලා. මේ රට තනි කර පාවාදීමක් කරලා තිබුණේ. ඒ පාවාදීමෙන් ගලව ගන්න රටේ ජනතාවට පුළුවන් වුණා කියලා ජනාධිපතිවරණ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට පත් කරලා. කේජු කාලල කන්න වැරුණාට පස්සේ උඩ බලාගෙන ඉන්නවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, අර්ජුන ඇලෝසියස් සහ සෙසු සැකකරුවන්ගෙන් මහ බැංකු බැඳුම් කර සිටිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසට නීතිපති විසින් වැඩපළඳ පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. බැඳුම් කර වංචාවට අදාළව අභියාචනාධිකරණය විසින් පසුගිය ජූලි මාස 7 වනදා පැවැත් වූ නඩු විභාගයේදී ලබා දුන් තීන්දුව පරිදි එම බැඳුම් කර වංචාවට අදාළ විමර්ශන කටයුතු ඉදිරියට සිදු කරගෙන යාමටත් සැකකරුවන්ගේ ප්‍රකාශ ලබා ගැනීමටත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හෝ රිමාන්ඩ් කිරීම හැර විමර්ශනයට සහාය දිය හැකි ඕනෑම තීන්දුවක් ලබා දීමටත් මහේස්ත්‍රාත්වරයාට බාධාවක් නොමැති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි රජ්‍ය අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසනවා. පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක සහ අර්ජුන ඇලෝෂියස් සැකකරුවන්ගෙන් මෙන්ම සෙසු සැකකරුවන්ගෙන් නොපමාව ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසද දන්වා තිබෙන බවයි නීතිපති සම්බන්ධීකරණ නිලධාරීනි රජ්‍ය අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ අනුව අද දින ගරු නීතිපතිතුමා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දෙමින් නියෝග කර ඇත්තේ සැකකාර රවි කරුණානායක, අර්ජුන් ඇලෝෂියස් සහ අනිකුත් සැකකරුවන් සම්බන්ධයෙන් ප්‍රකාශ නොපමාව සටහන් කර ගරු නීතිපතිතුමා වෙත ජූලි මාස 25 වන දිනට පෙර ඉදිරිපත් කරන ලෙසයි. එත්සමකින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. දවස මුසුම් කරන තවත් පුවත් දැනගන්න එක්වන්නේ www.seethanews.lk අපගේ වෙබ් පිටුවට. යලිකම මෙම රාත්‍රියේ 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.